අද ඔයාගේ ඇඳුම හරි මචං. වෙනදට නම් ඉතින් වතු මිරිස් කරලක් වගේනේ. අද මාළු මිරිස් කරලක් වගේ. Thanks, thanks. මේ වෙතින් අපේ සහෝදරීගේ selections නේ. ඔයාගේ අක්කනම් හරිම හොඳයි යෝග්‍ය. ඒ වුණාට ඉතින් ඔයා එයාට නපුරුයි නේද? එහෙම තමයි හලෝ. එයා වගේ ඇල් වතුර නිවල පෙරලා ආපහු ෆිල්ටර් කරලා බොන සයිස් එකටද ඔයා මට එන්න කියලා කියන්නේ? මේ ඒක නෙමෙයි. අර ඔයා ගිය සතියේ ගියපු කොස්මැටික්ස් ටික ගත්තද? මම නම් ගත්තේ නෑ යානේ. 1000ට වැඩි වැඩේට ඒක. මාත් ගත්තේ නෑ. එහෙනම් ඉතින් ඔච්චර සැහැල්ලුවෙන් උත්තර දෙන්නේ? සැහැල්ලුවෙන් උත්තර දෙන්නද? සල්ලි ලැබෙන ක්‍රමයක් ළඟ ළඟම තියෙනවා කියලා දන්න හින්දා. අදත් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ සල්ලි වලට විඳින්නද හදන්නේ? එහෙම කරන නරක ළමයි හැම නොවේ අපි. ඔන්න බලා ගන්නකො. එන්න නෝන තෝර කිලෝ එකක 350. ලසන්තයි, ගුඩ් මෝර්නින්. මේ නෝන තෝර කිලෝ එකම 350. හරි 320ක් දෙන්න කමන්න. ලසන්තයි, ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. කෝ අක්කා? අක්කා උදේම වැඩට ගියා. මේ දැන් ඉතින් ටිකක් හොයලා බලන්න වෙයි. මොකද ඉතින් එතන ලස්සන කොල්ල එහෙමත් ඇතිනේ. මේ මං හමසට කොහොමත් ලිහිණි එක්කන් ගන්න යනවා. එහෙම බෑ. නිතරම CCTV කැමරා එක ඔන් එකේ තියාගන්න ඕනේ. මට නම් පුළුවන් හැබැයි ඩියුටි එක කරන්න. හැබැයි ඉතින් පියදන් යන වැඩ. මේ හරි මට කියන්නකො කීයක් හරි කමන්නේ. කීයක් දෝනේ? වැඩේ පටන් ගන්නකොට 2500ක් තිබුණාම ඇති. හරි මේ ගන්න. Thanks. Bye. මේ මෙතන අපි දෙන්නටම cosmetics ගන්න සල්ලි තියෙනවා. මේ මට නම් එපා යෝග්‍ය. ඇයි? ඔයා හරිම නරකයි. ඔයා හොඳම නැති වැඩක් කළේ. අන්තයි, ඔච්චර මෝඩ විදියට කිල්ලන්ට රැවටෙන්න එපා ලසන්තයි. ඒක මෝඩකමක් නෙවෙයි මල්ලියා. මේ දෙලෙලන ඉගෙන ගන්න. එම නොදා දෙලෙලන්නේ එක මාළුවෙ කල්ලන්න නෙවෙයි කියලා මල්ලි දන්නවා. ස්කෝලේ පුරුද්දට ඒ වුණාට ඉස්කෝලේන කාලේ වගේ මගේ කැම එකට වට වෙලා රායි කීකී කන්න කවුරුත් මෙහි නෑ අම්මේ. එක්ස්කියුස් මී, මම මෙතනින් ඉඳ ගන්නද? ඕකේ මිස්, ඕකේ. මොකද මේ ඔයා බය වෙලා වගේ ඉන්නේ? මාත් ෆස්ට් ටයිම් ලන්ච් රූම් එකට කැම කන්නේද්දි ඔය වගේම බය වෙලා හිටියේ. අවුලක් නෑ. දවස් දෙක තුනක් යද්දි හැමදේම පුරුදු වෙනවා. මම උපේක්ෂා, HR සෙක්ෂන් එකේ කම්පියුටර් ඔපරේටර්. මාත් ළඟදී ආවේ. එහෙමද? අඳුන ගන්න ලැබුණ එක ගැන ගොඩාක් සතුටුයි උපේක්ෂා. මාත් එක ෆස්ට් ටයිම් ගොඩක් හොඳට කතා කරපු කෙනා ඔයා තමයි. අපි ෂෙයා කරගෙන කෑම කමු. බොස්, කෙල්ලට යාළු එක්සෙප්ට් වෙලා. මේ ඒ ගර්ල් ෆයිනෑන්ස් එකේ නේද? මරු මැනේජර් ස්ටාෆ් මෙම්බර්ස් ලඳුරන්නේ. ඒකෙල්ලත් HR එකේමයි. චැට බොක්ස් එක. හැබැයි ඒ උනාට දෙදී හිත හොඳයි. ඉතින් උඹනේ ඔෆිස් එකේ ස්ත්‍රී පාර්ශවයේ ස්පෙෂලිස්ට්. බැබ්බු. අර ඉන්නේ අපේ ෆයිනෑන්ස් සෙක්ෂන් එකේ හෙඩ් අනුලා මැඩම්. ඉතින්ලාට පර්පල් ෂර්ට් එක නගෙන ඉන්නේ. එයා අපේ කම්පැනි එකේ මැනේජර්. ඒ අපියා කෙල්ල දැක්කා. ඉක්මනට මාරු යම්මා. මාරු යා. පර්පල් කලර් එකක් නෙමෙයිනේ. අර ග්‍රීන් කලර් එකක් අඳපු කෙනෙක් නේ ඉන්නේ. මියාව නම් මං කලින් දැකලා තියෙනවා වගේ. මගේ ඇක්සිඩන්ට් එක කරපු අය අතරේ මියා හිටියා නේද?
ඒසී හොල් එකේ මැහුම් පන්තියට ගිහින් අවුවිඳගෙන අයිස්ක්‍රීම් කන්න. ඉතින් සෙමනු හැදිතියිද? ඔළුව කැක්කුමයි කිව්වා මම මේ බාම් ටිකක් ගෑවා. හවස් වෙනකම් බලලා බෙහෙත් ටිකක් ගේමු අම්මේ. අම්මෝ මහන්සි දැන්න. මම බෑග් එක තියලෙන්න. මේ මේ අනේ කොහෙවත් යන්න එපා. බෑග් එක පැත්තකින් තියලා මගේ ඔළුව අත ගන්නකොහලු. කොහොමද ඉතින් විතහාමිනේ වගේනේ හොරාට නේද නිදාගෙන හිටියේ. ඒ කෙල්ල ගෙට ගොඩ වුණා විතරයි. මේ කිටනම් හිටපන් ලොකි. මං තේ එකක් හදාගෙන එන්නම්. මේ පොඩිට ඉල්ලන ඕන එකක් ගේනවද? එහෙනම් මට කිරි කෝපි ඕනි. පිටි ඉවරයි පොඩි. ආ ඔව් මට අමතකුණානේ. අපේ ගෙදර කොහෙන්ද කිරි පිටි? හරි හරි මට මුකුත් එපා. අම්මා පව් පොඩ්ඩි. අම්මා කියන දේවල් සැහැල්ලුවට ගන්න එපා. නේ. දැනට මං ඔයා කියන ඕනිම දෙයක් පිළිගන්න. අනේ, ඔහොම පොඩ්ඩක් නින්දනකම් හැමිට ඔළුව අත ගන්නවකෝ. පොඩ්ඩි විහිළු නෙමෙයි. ඒ. අද කොහෙද ගියේ? ක්ලාස්. මේ ක්ලාස් කට් කරලා හරි, ක්ලාස් ඉවර වෙලා හරි කාත් එකද කියනවා බීච් ගියේ? ස්කේ ගන්න එපා. ටෝන් එකට කරගන්නවකෝ. මේ කොහොමද හරියටම බලාගෙන හිටියා වගේ කිව්වේ? හොයාට අම්මා රවට්ටන්න පුළුවන්. ඒ අම්මා ඔයාව විශ්වාස කරන නිසා. ඒත් ඔයා කරන වැඩ ගැන අවධානයෙන් ඉන්නකොට මට කියන්න පුළුවන් ඔයා හරියටම හැරෙන්නේ මොන පැත්තටද කියලා. ලොකි ආ තේක බීලා හිටපන්. මේ ඔය ඇඩ්වයිස් බොක්ස් එක වහගන්නවා. අම්මට වුණොත් එහෙම තාත්තට කියලා ඉතින් දන්නවනේ. අපේ අක්කගේ නංගිගේ මුකුළුව. අක්ක කෝක වෙතන් නංගි ඉන්නේ නම් අක්ක ගැංගේ හෙල්ලෙන්න බලාගෙනමයි. හැමදාම වගේ හිනාවෙ කෙලවර දුක තියෙන්නේ. ඔය දෙලන් පොසොන් එකට උඹ මුකුත් වැඩක් දාගෙන නෑ නේද? ඇයි උඹ මුකුත් දාගෙන තියෙන්නේ? ඒක නේ බං. මේ අපේ අම්මගේ වැඩ. අම්ම කලින්ම ගිහින් තියෙන්නේ. අපි එහෙ ගිහිල්ලා මොනවා කරන්නද බං? මුන්තලේ ආලෝක පූජාව මචං. ආ මට ඇහුණ ඔෆිස් එකේ කට්ටිය කියනවා මේ මිහිඳු හාමුදුරන්ගේ ධාතු වන්දනාව. ආන්නහරි. යමං යමං බං පිනක් දහමක් කරගන්න තියෙන වෙලාවනේ. ඒ වුණාට ඩිලා මේ ඇයි මොකෝ පෙරහරින් ධාතුන් වහන්සේ වැඩම කරනු ලබයි. අද උදේ 10:00 සිට මිහින්තලා පොදුබිමේදී ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ඔබ සැමට වැඳිවර ආරාධනා. අනුපුතු මිහිඳු ධාතු වන්දනා. සාදු සාදු සාදු. අනිතියනි ගිය පාරත් මට මිහින්තලේ ආලෝක පූජාට යන්න හිතාගෙන හිටියට යන්න බැරි වුණා. මේ පාරත් ඉතින් අම්මේ ඇයි මේ නෑ දුවේ? මම මේ කල්පනා කළේ
මේ පාරවත් ගමේ කට්ටියක පොසොන් වන්දනාව යන්න හිතාගෙන හිටියේ. මිහිඳු හාමුදුරන්ගේ ධාතු වන්දනාවට සහභාගි වෙන්න තිබුණා ගියා නම්. ඉතින් යන්නකෝ අම්මේ. මං කොහොමද ලෝකයේ උඹව මෙහෙ දාලා යන්නේ? මොකද බං මෝඩෙක් වගේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්තේ? මං කොච්චර උඹව ඇහුවද? ආ. උඹ ගත්තද? මට ඇහුන්නේ නැහැ මචං. ෆෝන් එක අතලක තියෙද්දි ඇහෙන්නේ නැති වෙන්න එක්ක උඹ බීරෙක් වෙන්න ඕනේ. නැත්තම් කෝල් එකේ නෝ දකින්න නැති වෙන්න උඹ අන්දෙක් වෙන්න ඕනේ. මං දන්න තරමින් උඹට එහෙම අවුලක් නැහනේ. මචං, ප්ලීස්. මට ටිකක් තනියෙන් ඉන්න දීපන්. මචං අබියා. පාරමී උඹව දාලා ගියාට පස්සේ ඒකි මැරි කරන දවස වෙනකන් උඹ පිස්සු නැටුවනේ ඈ ඉතින් මම දන්නවනේ උඹගේ හැටි දැන් උඹ මොකද්ද මට කරන්න කියන්නේ උඹ අර පිස්සු නටපු කාලෙට වැඩිය දැන් ওই මරුසිරා වගේ ඉන්න කාලේ දහස් ගුණයකින් වටිනවා මචං දැන් මොකද්ද කියපන් උඹට තියෙන හේතුව උඹ පිස්සු නටන්නේ මේ මට විනාඩියක් දීපන් ආ එහෙනම් ඉතින් මේකයි හේතුව හරි හරි එයි ආපහු අනේ අපි මොකද මට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ ඔයාව දාලා ගියපු කව මං දැන් නිදවනවා අපි දැන් මට නලවන්නද කියන්නේ ඈ අනේ අනේ යෝයා මට මෙහෙම නපුර වෙන්නේ අවිලාෂ් කරපන් ඔය කෝල් එක අපි අපි හෙලෝ මේ මං උඹට වෙන මොකුත් කියන්නේ නැහැ ඔබ බලපන් අර වීල් චෙයාර් එකේ වාඩි වෙලා ඈත බලන් ඉන්න තාත්තා දිහා ඔබ මතක් කරපන් ඔබ හින්දා දුක් විඳින අම්මා ගැන ඔබ ඕන දෙයක් කරපන් මචං ඔන්න මම නෑ ඔබට ෆෝන් පොලව ගැහුව කියලා ප්‍රශ්න විසඳන්නේ නෑ මෝඩයෝ ඒ පාර ඔය කොහෙද යන්න හදන්නේ මේ අපිලා හීන කෙන්දන ආදරේ නැන්දගේ තේක බිබු ගම දවසම වැඩ කරපු මහන්සිය කම්ම නැති වෙලා යනවා කොයි තින් මේ ලෙහිනි නංගි අයිඩියට අපිට තේකක්වත් අතුලා දෙන්නේ මගේ තේක අම්මගේ තේක තරම් නම් රස නැහැ. ලසන්තට ඉටානි ඉදම් ඉතින් කෙල්ලකින් හදන තේකක් බොන්න බැරිය නැද්ද නයනෝ? ඒවා ඉතින් ඉර නෙමේ ලියලා තියෙන විදියට කෙරෙන්නේ නැත. ලොකි. කී ලැඟපත හොදගත්තා නම් හරිනේ. මං වතුර ටිකක් රස් කරන්න. ආ ඔව් අම්මේ. දැන් යන්න ඕනේ. මේ ලින්නම්ගේ. මොකද? චුට්ටක් මෙහාට එන්න. එන්නකෝ. මේ මං වලට පුංචි තැක්කක් ගෙනාව. අන්න චොක්ලට් එක. Thanks. මම ඒක කැමති නෑ. පොඩි නැගිටම කාවේ. ඔය බොරු පූජා මම් බං. ඔබ ගියාට පස්සේ ඕකේ පොඩි එකිට කන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ. මේ මම මේ මම බැලුවේ ලිහිණි නංගිත් එක්ක පොඩ්ඩක් එළියට ගිහින් කතා කරන්න කියලා. තමන් නැද්ද? I think ඕක මගෙන් අහන්න ඕනද බං. එලේ. ඕම්ම ගිහින් වරේ. අනිත් දකවද බදින්න ඉන්නේ උන්ට කතා කරන්න දේවල් නැතුව මේ මේ කතා කරන්න තියෙන දේක් gedaredi කතා කරගමු ලසන්තයි මට මේ තැන් තැන් වල ඇවිදින්න යන්න බෑ ඉනියෝ එල්ලේ මේ හරි හරි ඕනෙම නම් මිදුලට යමු ලේනි නංගේ ඇයි ඔයා අනිත් හැමෝට මාදරෙන් කතා කරලා මේ මට විතරක් නපුරු විදිහට කතා කරන්න එපා. චුට්ටක් හිතන්න මං ගැන. වෙනසක් නෑ ලසන්ත අයියේ. මම මේ සාමාන්‍ය විදිහටනේ කතා කරන්නේ. වෙනසක් නැති එක තමයි අවුල මෙතන තියෙන. මම ඔයාට ආදරෙන් සලකනවා. කතා කරනවා. ඒ තුහා එහෙම නැහැනේ. කමක් නෑ.
ඒ මොන වුණත් මම ආදරේනේ. ආදරේ නෙවෙයි, මට ඉතා ඉඳලම ලොකුකම් පෙන්න පුඹව ඉක්මනටම කසාද බැඳගන්නයි මට ඕනේ. මේ ලිහිනේ, මං හිතන් ඉන්නේ අද හිටම කසාද ලියාපදිංචි කරා. මොකද මේ සුබ දේවල් කල්දාන්න හොඳ නෑනේ. දෙයනේ, මේ මොනවද වෙන්න යන්නේ? හීන කෙන්දන ආදරේ. අබියා, අබියා, ඔන්න අන්තිම එලාම එකත් වැදුන, නැගිටපංකෝ. අබියා, අබියා, ඒ අයියෝ, එලාම එක කනේ ගහලා තිබ්බත් උඹට නම් ඇහෙන එකක් නැහැ. ඒ නැගිටපංකෝ, ඒ නැගිටපං. අබියා, ඈ, ඒ මූ බෙඩ්ෂීට් එකත් අකුලලා නෙවෙන්නේ නැගිටලා තියෙන්නේ. එහා ඇඳේ දම් බලති මු ඉන්නවා වගේ පේන්නේ. බාත්රුම් එකෙත් නෑ, බ්‍රේක්ෆස් ගන්න යන්න ඇති. මමයි පරක්කු. සමරේ, ඔයා කොච්චර කිව්වත් ප්‍රායෝගිකව බලද්දි සමාජෙ පුරුෂ මූලික නෑ කියලා ඒක ඔප්පු වෙනවා. රමණි, සමාජයේ ඔයා කියන විදියයි කියලා පෙන්නන්නේ. ඔයාලා අලුතෙන් තර්ක හදා ගන්නවා. අපි ඔහොම නෑ රමණි. ඔයා වගේ පිරිමි හැම තැනම නෑ සමරේ. ඒකයි මම අභිලාෂ හැම දෙයකදීම ඉස්සරහට දාන්නේ. දන්නවද, අභිලාෂ් දැන් මේ වැඩ ටික කරගෙන යන එක ලොකු හයියක් මට. ඩිලන් පුතා, ආන්ටි, ඔයාලා පරක්කු නිසා ඔන්න අපි කෑම කන්න පටන් ගත්තා. කො අපි පුතා. ආන්ටි, මේ මම හිතුවා අභිලාෂ් කලින්ම ඇවිල්ලා කියලා බ්‍රෙක්ෆස් එකට. පැටි, පැටි, ලොකු මහත්තයා, මේ අභිලාෂ් මහත්තයා කොහෙද? පුංචි මහත්තයා එළි වෙන පාන්දරින්ම කුකුලත් කිහිල්ල ගහගෙනම ගියේ. මම ප්‍රශ්න 10ක් 15ක් ම ඇහුවා. ගොළු සන්නියක කොහෙද ගහලා මොකුත්ම උත්තරයක් දුන්නේ. දැක්ක නේද සමරේ, මං කිව්වේ අභිලාෂ් දැන් කම්පැනි එක ගැන ලොකු උනන්දුවකින් වැඩ කරනවා. බලන්නකෝ, අද කලින්ම ගිහිල්ලා. ෂුවර් එකටම මූ ගිහින් තියෙන්නේ පාරමෙව මීට් වෙන්න. ඊයේ කෝල් එක ආවට පස්සේ මූ පිස්සා වගේනේ හිටියේ. අනේ ඇත්තට මේක නම්. ඩිලන් පුතා, ආන්ටි, මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ නෑ ආන්ටි, අපි යමු. එතකොට පුතා බ්‍රෙක්ෆස්ට් එක? මේ අද මගේ බඩට හරි නෑ වගේ ආන්ටි. කෑවොත් ටිකක් අමාරුයි. අපි යමුකෝ. පුතා, ඩිලන් අංකල්, අපේ අභිලාෂ් පුතා රබර් බෝලයක් කොච්චර වතුර යට ගිල්ලන්න හැදුවත් උඩට එනවා. මියව යකඩ බෝලයක් කරන්න ට්‍රයි කරන්න ඩිලන් පුතා. හරි අංකල්. ආන්ටිට තීරෙන්නේ නැති දේ අංකල්ට තීරිලානේ. මේක ආයතර පරණ ට්‍රැක් එකට වැටිලා දන්නේ නැහැ. අනේ මන්දා.